අන්තිම දවසේ අපි කතා කරේ දුස්රාවිතාව පිළිබඳ ස්ටොක් සමීකරණය. එතනදී දුස්රාවින් මාධ්‍ය තුලින් චලණය වන ගෝලයක් ඒ ගෝලයේ චලණය වීමත් එක්ක එයාට දුස්රාවී බලයක් ක්‍රියාත්මක වන ආකාරය දුස්රාවී බලයේ ක්‍රියාත්මක වීම නිසා ත්වරණය වෙනස් වෙන විදිය ප්‍රවේගය වෙනස් වෙන විදිය ගෝලය ආන්ත ප්‍රවේගයට එන විදිය තමයි කතා කරන්නේ. හරිනේ? ආන්ත ප්‍රවේගයට සමීකරණයක් ඉදිරිපත් කරා. ඊට පස්සේ අපි කිව්වා ඒ වගේ චලණය වෙන ගෝල ආන්ත ප්‍රවේගයට ආවට පස්සේ නියත ප්‍රවේගයකින් තමයි චලණය වෙන්නේ. එතකොට ආන්ත ප්‍රවේගය කියන්නේ දුස්රාවී මාධ්‍යයක් තුලින් චලණය වෙනකොට ගෝලයකට ලබාගත හැකි උපරිම නියත ප්‍රවේගය. හරිනේ? දුස්රාවී මාධ්‍යයක් තුලින් චලණය වෙනකොට ගෝලයට ලබා ගන්න පුළුවන් උපරිම නියත ප්‍රවේගය තමයි ආන්ත ප්‍රවේගය කියලා කතා කරන්නේ. හැබැයි මේ ස්ටොක් නියමය 6i5 η rv සමීකරණය ගෝලවලට විතරයි වළංගු වෙන්නේ. හරිනේ? ගෝලයකට විතරයි මේ සමීකරණය වළංගු වෙන්නේ. උදාහරණයක් විදිහට හිතන්න ලී පෙට්ටියක් වගේ එකක් බාණ්ඩ තොගයක් ඉහළ සිට දොඹකරයකින් අතහැරෙනවා. දැන් අපි තුමු කඹේ කැඩලා යනවා. තන්තුව කැඩලා බාණ්ඩ තොගේ බිමට වැටෙනවා. එතකොටත් ඒ බාණ්ඩ තොගය අපි තුමු ලී පෙට්ටියක් ඒකටත් ප්‍රතිරෝධී බලයක් එනවා. මාධ්‍ය දුස්රාවි. නමුත් ඒකට ලැබෙන ප්‍රතිරෝධී බලය දුස්රාවි බලය ස්ටොක් නියමයෙන් ගන්න බැහැ. ස්ටොක් නියමය ගැන කතා කරනකොට ගෝල විතරයි. හරිනේ? ගෝල විතරයි. අපි ගණන් දෙකක් හැදුවා. ගිය සතියේ හැදුවේ 4 වෙනි ගණනයි 11 වෙනි ගණනයි. අද හදන්න කිව්වේ 10. 10 වෙනි ගණන දුස්රාවිතාව පිළිබඳ නිව්ටන් නියමයයි දුස්රාවිතාව පිළිබඳ ස්ටොක් නියමයයි දෙකේ මිශ්‍රණයක් තියෙන්නේ. ගණන හදන්න නියම දෙකම අවශ්‍ය වෙනවා. හොඳ අවධානයෙන් ඉන්න. දුස්රාවී ද්‍රවයක් තුල අරය දෙක වැඩි කිරීම 10 ඍණ 2 මීටර රූ ගෝලයක් නිශ්චලතාවයේ සිට වැටීමට සැලැස්ස වූ විට 3 ms ඍණයක ආන්ත ප්‍රවේගයක් ලබා ගනී. ගෝලයක් අරය 2.10 ඍණ 2 මීටර නිශ්චලතාවයේ සිට වැටීමට සැලැස්සුවොත් ආරම්භක ප්‍රවේග බිඳුවයි. එතකොට මේකට ක්‍රියාත්මක වන බල එකක් ගෝලේ බර, අනිත් එක තමයි උඩුකුරු තෙරපුම, අනිත් එක තමයි දුස්රාවී බලය. නිසලතාවයේ සිට පහළට වැටෙනකොට බර පහළට උඩුකුරු තෙරපුම ඉහළට දුස්රාවී බලය චලිතයට විරුද්ධයි. ඒ නිසා ඉහළට පහළට වැටෙන ආන්ත ප්‍රවේගය මේ ගෝලයේ ආන්ත ප්‍රවේගය 3 ms ඍණයක. ගෝලයේ ආන්ත ප්‍රවේගයට එනවා නම් බර සහ යූදනෙෆ් සමාන වෙනවා. මොකද ආන්ත ප්‍රවේගයට එනවා කියන්නේ උපරිම නියත ප්‍රවේගයට ඇවිල්ලා එයා උපරිම නියත ප්‍රවේගයට එනවා නම් ත්වරණයේ බිඳුවයි. ත්වරණයේ බිඳුවයි නම් සම්ප්‍රයුක්ත බලයේ බිඳුවයි. සම්ප්‍රයුක්ත බලයේ බිඳුවයි නම් පහළට බල ඉහළට බල සමාන වෙනවා. හරිද? ඒ ටික තර්ක කරන්න ඕන. පැහැදිලිද? ඊට පස්සේ පළවෙනි කොටස කාලය සමග ප්‍රවේගයේ වෙනස් වීම දැක්වීමට දල සටහනක් අඳින්න. කාලය සමග ප්‍රවේගයේ වෙනස් වීම දැක්වීමට දල සටහනක් අඳින්න. ඔච්චරයි. මේක තමයි උපරිම නියත ප්‍රවේගය 3. හරිනේ? කාලය සමග ප්‍රවේගය ආන්ත ප්‍රවේගයට එළඹීමේ ප්‍රස්තාරය. දෙවෙනි කොටස
रूपे देखते ने पारे दी काप्पी अक्वटा गमन करना तांतुवक मगीन स्कंदे दशम एकाई किलोग्राम कुट्टी एकटे गोले संबंध कर एम द्रव्य तुलटम मुदा है दिए बीटे उन्हें दम फट लगा निपा खालीं की वे में गोले किसी हम द्रव्य तुल पहाल टे बैठे ने वा आंत प्रवेगी टे ने वा आंत प्रवेगी तुम्हें एम गोले एम ली कुट्टी टे घटा कहाँ ने वा කප්පියක් මගින් ඒ ගෝලයෙම ලී කුට්ටියට ගැට ගන්නවා කප්පියක් හරහා ඔය විදියට ඔන්න ඔය විදියට ඒ ගෝලයෙමයි එතකොට එම ද්‍රවයමයි හැබැයි එම ගෝලයමයි එම ද්‍රවයමයි ගෝලය ආරය වෙනස් වෙන්නේ නැහැ අවට තියෙන ද්‍රවය වෙනස් වෙන්නේ නැහැ අපි හිතමු කලින් අවට තිබුණු ද්‍රවයේ දුස්රාවිතාව ඊටා අවට ද්‍රවයේ ඝනත්වය සිග්මා කියමු එහෙනම් දැනු අවට තියෙන ද්‍රවයේ ඊටා ඝනත්වයේ සිග්මා ද්‍රවයේ වෙනස් වෙන්නේ නැහැ කුට්ටියේ ස්කන්ධයේ දශම එකයි ද්‍රවයේ තුලටම මුදා හැරිය විට 1.5ක ආන්ත ප්‍රවේගයක් ලබා ගනී දැන් නැවතත් ආන්ත ප්‍රවේගයට එනවලු අපි දුම් v නෝඩ් ඩෑෂ් කලින් නගේ නෙවෙයි පැහැදිලිව කියනවා අලුත් ආන්ත ප්‍රවේගය 1.5යි කලින් 3යි sorry 1.5යි ms රිනේ කලින් 3යි එහෙම වෙන්න පුළුවන්ද ගෝලය කලින් ගෝලයම නම් ද්‍රවය කලින් ද්‍රවයම නම් ආන්ත ප්‍රවේගය වෙනස් වෙන්න පුළුවන් කලින් ගෝලයම නම් කලින් ද්‍රවයම නම් ආන්ත ප්‍රවේගය වෙනස් වෙන්න පුළුවන් පුළුවන් ඉතින් ගාන දිර දිනවනේ පුළුවන් එහෙම වුණත් හේතුව ඇයි එහෙම වෙන්නේ එහෙම වෙන්නේ බල වෙනස් වෙච්ච නිසා හේතුව කලින් තිබුණේ බල 3යි මොනවාද බර උඩු කුරුතර බුම දුස්රාවි බලය දැන් තියෙනවා බල 4ක් මොනවාද බර ඊළඟට උඩු කුරුතර බුම ඊළඟට චලිතයට විරුද්ධව දුස්රාවි බලය ඊළඟට තන්තුවේ ආතල් පැහැදිලිද තේරෙනවද කියන්නේ බල හතරක් තියෙනවා බර තියෙනවා උඩු කුරුතර බුම තියෙනවා දුස්රාවි බලය තියෙනවා තන්තු ආතතිය තියෙනවා ඔය ආතතිය මෙතෙන්ටත් දැනෙනවා කුට්ටියටත් දැනෙනවා හරිද දැන් අපි ටික ටික තර්ක කරන්න ඕන බල වෙනස් වුණු නිසා තමයි ආන්ත ප්‍රවේගය වෙනස් වුනේ මෙතන තන්තුවට ආතතියක් තියෙනවා ඒ ආතතිය නිසා ලී කුට්ටිය මේ පැත්තට ඇදෙනවා හැබැයි ගෝලයේ චලනය වෙන්නේ ආන්ත ප්‍රවේගයෙන් ආන්ත ප්‍රවේගය කියන්නේ උපරිම නියත ප්‍රවේගය හරිද එහෙනම් ගෝලයේ ත්වරණය බිඳුවයි ගෝලයේ ත්වරණය බිඳුවයි නම් තන්තුවට ගැට ගහපු ලී කුට්ටියේ ත්වරණය බිඳුවක් වෙනවා මොකද ගෝලයට ත්වරණයක් නැත්නම් කුට්ටියටත් ත්වරණයක් තියෙන බෑ
මේ විදියට ගැට ගැහුවාම තොරණයක් තියෙනවා නම් දෙන්නටම තොරණයක් තියෙන්න ඕන දෙන්නගෙම තොරණ සමාන වෙන්න ඕන බෝලේට තොරණයක් නැත්නම් දෙන්නටම තොරණ නැති වෙන්න ඕන දෙන්නම සමාන ප්‍රවේගයෙන් චලනය වෙන්න ඕන එහෙනම් ලී කුට්ටියේ චලනය වල ප්‍රවේගය කීයද 1.5යි මෙයාට තොරණයක් නැහැ තොරණයක් නැත්නම් සම්ප්‍රයුක්ත බලයක් නැහැ හරිද සම්ප්‍රයුක්ත බලයක් නැත්නම් වම් පැත්ත රාතතිය තියෙනවා නම් චලිතයට විරුද්ධව අනිවාර්යෙන් තියෙන්න ඕන දර්ශනය ආතතියට විරුද්ධව ඝර්ෂණයක් තියෙන්න ඕන සම්ප්‍රයුක්ත බලයේ බිඳුවක් වෙන්න ඕන ඒ නිසා ආතති බලයයි ඝර්ෂණ බලයයි මොකද වෙන්න ඕන සමාන गाने पीवर इन पीवर व्या तारक कल्ला तेरुंग गन्ने यो सुलुकरण ने दागलन निपा मन नित्रम के अंदयक मेरे का बहुत ही विद्याव अवबोध करकर न उत्साह करन ने गनंग हादन ने दागलन निपा फिजिक्स के अने गनंग हादने के लिए गनं तेरुंग गन्ने व्या गाने पीवर इन पीवर तेरुंग गन्ने उत्साह कर इच्छा मटा तेरे ने विदि� මුලින් ගෝලය දැම්ම නිකම්ම ද්‍රවයට බල 3යි ආන්තර ප්‍රවේගයට ආවා බල සමතුලිතයි තන්තුවට ගැට ගහලා කුට්ටියට ගැට ගහලා දැම්ම එම ද්‍රවයම එම ගෝලයම ආන්තර ප්‍රවේගය වෙනස් හේතුව බල වෙනස් හැබැයි මෙතන හොඳට තේරුම් ගන්න මෙතන බල සමතුලිත වෙන්න ඕන උඩට තියෙන බල යටට තියෙන බලවලට සමාන වෙනවා ආන්ත ප්‍රවේගයෙන් යන්නේ ත්වරණයේ බිඳුවයි බල සමතුලිතයි නියත ප්‍රවේගයෙන් යන්නේ ත්වරණයේ බිඳුවයි බල සමතුලිතයි ඒවා තමන් හිතලා තේරුම් ගන්න ඕන හරිද තව පොඩි අවුලක් තියෙනවා දැන් අද පටන් ගන්නකොටම කිව්වා स्टॉक के समीकरणे वलांगु वेन्ने गोल बलट वितराय हरे स्टॉक समीकरणे तमाई दूसरा वी बले हाई फाई ईटा आर वी में अवस्था देखे म चलने में गोले समानाई एक ने अरे समानाई चलने में द्रव्य समानाई एक यानी दूसरा विकाव समान है भाई में अवस्था देखे चलने वाला प्रवेगे विनस नम अवस्था देखे दूसरा भी बाले विनस विनो ऐसा खालिंग मामा एफ के लगता ना डेम मामा एफ डैश के लगाने ओन विनस एक तमाई में तेंते पहले किन्दे तेरा හරිද දැන් ඊළඟට කියනවා දැන් මේ ඉන්නේ දෙවෙනි කොටසේ 1.5ක ආන්ත ප්‍රවේගයක් ලබා ගනී මම එතනට ගන්න ගන්න තේරුම් ගත්තා එච්චරයි කුට්ටිය සහ එය තබා ඇති තිරස් පෘෂ්ඨය අතර ගතික ඝර්ෂණ සංගුණකයේ 0.4ක් වන අතර කප්පිය සුමට සහ සැහැල්ලුවේ කුට්ටිය සහ තලය අතර ගතික ඝර්ෂණ සංගුණකය 0.4යි. ඇත්තටම දැන් කුට්ටිය චලනය වෙනවා නියත ප්‍රවේගයෙන් ත්වරණයේ බිඳුවයි බල සමතුලිතයි චලනය වෙනකොට ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලය වෙන්න ඕන. අපි දන්නවා F ගතික සමානයි μ r. ගතික ඝර්ෂණ බලය තමයි මේ මේක ගතිකයි චලණය වෙනවා μ 0.4යි r කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව මෙතන ඇත්තටම අභිලම්බ ප්‍රතික්‍රියාව කුට්ටියේ බරට සමාන වෙනවා r සමාන වෙන්න ඕන කුට්ටියේ බරට කැපිටල් mg මම සිම්පල් mg ගත්ත ගෝලයට ඒ නිසා කුට්ටියට ගත කැපිටල් mg කුට්ටිය කිලෝග්‍රෑම් 0.1යි එහෙනම් කුට්ටියේ බර
न्यूटन එකයි හරිනේ කුට්ටියේ බර න්‍යූටන් එකයි එහෙනම් r න්‍යූටන් එකයි ඕක දාන්න මෙතනට එහෙනම් ඝර්ෂණ බලය කීයද 0.4යි එහෙමනම් ආතතිය කීයද 0.4යි ඒක ගන්න මෙතන ආතතිය දශම පැහැදිලිද මේක අහනවා ගෝලය ආන්ත ප්‍රවේගය ලැබුව පසු තන්තුවේ ආතතිය කුමක්ද 0.4යි ගාන අවබෝධ කරගෙන ඉස්සරහට යනවා මිසක් ඔයා කවදාවත් ආතතිය හොයන්න උත්සාහ කරන්න එපා ආතතිය හොයන්න බෑ අපිට ගාන තේරුම් ගන්න පුළුවන් අපිට එච්චර හරිනේ උත්තරෙන්නේ නිකන් ද්‍රවයේ දුස්රාවිතා සංගුණකය ගණනය කරන්න ද්‍රවයේ දුස්රාවිතා සංගුණකය ගණනය කරන්න අපි කොහොමද එතනට එන්නේ මොනවද අපි දන්න දේවල් එකක් තමයි අපි දන්නවා කලින් ආන්ත ප්‍රවේගය හරි 3යි ඊළඟට අපි දන්නවා අලුත් ආන්ත ප්‍රවේගය 1.5යි දැන් අපි දන්නවා ආතතිය හරිද ඔය අපි දන්න දේවල් අපිට මං දැන මෙතනට යන්න පුළුවන් දුස්රාවි බලය කියන්නේ 6i5 8rv පළවෙනි අවස්ථාවේ दुस्रावी बाले दाने ने है प्रवेगे तुनाई हरने प्रवेगे तुनाई देवनी अवस्था पड़ गयो दुस्रावी बाले दाने ने है भाई प्रवेगे एकादशम पहाई प्रवेगे कैदेशम पहाई पहले रे अवस्था देखे हम चलने में ने गोले एकम द्रव्यक तुल एनं ईटा सह आर समान है एकम गोले एकम द्रव्य ईटा पदुई आर पदुई प्रवेगे विनस बले विनस मितंड गियोत एफ के अने काउंडर mg ऋण u හරි f කියන්නේ mg ඍණ u මෙතනට ගියොත් f ඩෑෂ් හොයාගන්න පුළුවන් මෙතනින් බලන්න f කියන්නේ mg ඍණ u mg ඍණ u හරිනේ මෙතනට එන්න F dash කියන්නේ mg ඍණ u ඍණ t mg ඍණ u ඍණ t හරිනේ F කියන්නේ mg ඍණ u F dash කියන්නේ mg ඍණ u ඍණ t අපි ගමු මේක එක मेक देख एकरीन देख मम पैत आडू करन्न हायाई फाई इट आर पोदुई तुन रिन एकाई दशम पहा मम पैत आडू करन्न दाकनु पैत आडू करन्न एमजी रिन यू आडू करन्न वोट कैपिला रिन टी दान विला පැහැදිලිද මෙතනදී අපි තව දෙයක් ඔළුවට ගන්න ඕන මේ ගෝලය මේ ද්‍රවය තුල තන්තුවට ගැට ගහලා චලනයේ වුණත් ගැට ගහන්නේ නැතුව චලනයේ වුණත් ගෝලයේ බර වෙනස් වෙන්නේ නැහැ mg නියතයක් ගෝලයේ පරිමාව නියතයක්
අවට මාධ්‍යයේ ඝනත්වයේ නියතයක්. ඒ නිසා බර වෙනස් වෙන්නේ නැහැ, උඩුකුරු තෙරපුම වෙනස් වෙන්නේ නැහැ. mg සහ u නියතයක්. චලනයේ වන ප්‍රවේගය වෙනස් වෙනවා ආතතිය එන නිසා. බලයක් අලුතෙන් එනවා. එතකොට ප්‍රවේගය වෙනස් වෙනවා. ප්‍රවේගය වෙනස් වීමත් එක්ක දුස්රාවී බලය විතරයි වෙනස් වෙන්නේ. අවස්ථා දෙකේම mg සහ u නියතව පවතින. මේකෙන් f හොයන්න mg ඍණ u, මේකෙන් f ඩෑෂ් හොයන්න mg ඍණ u ඍණ t. මෙතනින් f හොයන්න මෙතනින් f ඩෑෂ් හොයන්න ඒ දෙක අනු කරන්න. එතර දකුණු පැත්තේ මේ පදේ කැපිලා යනවා t ධන වෙනවා. ඊට හොයන්න පුළුවන් t බෙදීම 6i 5r වැඩි කිරීම කැලේෂන් පහ. හරිනේ 6i 5r වැඩි කිරීම කැලේෂන් පහ. t ආතතිය 0.4යි r ගෝලයේ අරය देखा वो डिक्री में दहाई दिन है देखा है आदेश करना दूसरा विधा संबंध के होए बोए तो सर ना दूसरा विधा संबंध के होए बोए राइट एक मांग करना मेट का पीली वाले लिया आगे ना ईटा होए लो उत्तरे के